මානුන්ට අදරගන්නා අලව ෆිෂියක් වගේ YouTube channel එකට තාමත් සාදරයෙන් පිළිගන්නවා. ඒත් එක්කම අද අපි ඔයාලට ගෙනල්ලා තියෙනවා ඉතාමත් විශේෂ වීඩියෝ එකක්. මේ වීඩියෝ එක විශේෂ වෙන්න එක හේතුවක් තමයි channel එක පටන් ගන්න මේ තාක් කාලයක් තිස්සේ අපි ඔයාලට වීඩියෝ ගෙනාවත් කැමරාවක ඉස්සරහට ගිහලා අපි වීඩියෝස් කරලා තිබුණේ නැහැ. ඉතින් මේ තමයි පළවෙනි වීඩියෝ එක. ඒත් එක්කම අපේ channel එක ගැන වචනයක් මේලා කතා කරනවා නම් channel එක කරගෙන යන්නේ මමයි සහමිතතු වෙලා. अभी दिन पड़ी का स्कूल खाली नम इकटे आलू चांद पटांगा सहन के हास पटांगा विधीर पटांगा तो चांद मेरा इतना सहयोग अभी तेनालीराम अद अभी वाले वीडियो इतना विशेष वीडियो अत मे वीडियो अभी तीन लगी सीएल मालू वाल रंग मीलास्ते हाई वेडी कथा तो मुलिम वलम अतर मालू कौद මුලින්ම මගේ මේන් ටැග් එක ගත්තාම මේකේ ඉන්නවා සිල්වා රවාන කෙනෙකුයි සෙවරම් කෙනෙකුයි. මෙයා গোল্ডන් සෙවරම් කෙනෙක්. ඒත් එක්කම සිල්වා රවාන ගැන මුලින් අපි කතා කළොත් මෙයා මම ගිනාවේ අඟල් 4ක 4හ මාරක වගේ පුංචි පැටිය. දැන් මෙයාට අවුරුදු 4ක් විතර වයස වෙනවා. ඒත් එක්කම මෙයාගේ සයිස් එක අඩි 2යි අඟල් 4ක් 5ක් වගේ සයිස් එකට විශාල වෙලා තියෙනවා. මෙයාට මම කන්න දෙන්නේ චිකන් දෙනවා ඊට අමතරව ඉස්සෝ සහ මෙයා පෙලට් ට්‍රේන් වෙච්ච අරවාන කෙනෙක්. කිසි කරදරයක් නැහැ චිකන් හරි ඉස්සෝ හරි නැති වෙලාවට මෙයාට පෙලට් එකක් දීලා මෙයා ෆීඩ් කරන්න පුළුවන්. ඒත් එක මෙයාල ගොඩාක් ලොකු ඇග්‍රසිව් අරවාන කෙනෙක් නෙමෙයි. මෙයා පුංචි කාලේ ඉඳන්ම සාමාන්‍ය කමියුනිටි ගල් හද මාළුවෙක් හින්දා අනිතට ඇටෑක් කරන්න බලන්නේ නැහැ. පොඩි කාලේ මෙයා හිතේ ඒන්ජල්ස්ලා ඩිස්කස්ලා වගේ මාළුවෙක්. සාමාන්‍ය දැනටත් पोली मालूम मैं टैंक मैं अटैक करना है शिवरम तब मे टैंक अग्रेसिव मालू शिवरम मालू मम गेदी या सामान्य सेंटीमीटर तुना तुना मारक पुंची सैज मालू पेटा दिंड तब मम गेन अभी ये पास ये दिना गेंग मे आटम लुकना तब एक्कीन किटिया ये आट मे अटैक तुवाल वेला अंतिम तुवाल धर तत्र पत्ते याने तीवना දැනට මේ ටැංකියේ හේන මේ දෙන්න තමයි ඔය සෙවරම් මාළුව සාමාන්‍යයෙන් ඔයාලා දකින සෙවරම් කෙනෙක්ට වඩා ටිකක් මෙයා සයිස් එකකින් වැඩි. මෙයාගේ වයස අවුරුදු 4කට කිට්ටු වෙන හින්දා මෙයාගේ වර්ධනය වෙලා තියෙන එක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයා සාමාන්‍ය පොන්චි කාලේ ගම මෙයා ඩිස්කස්ලත් එක්ක හැදුනේ ඒ දවස්වල සීට් කරේ ලී ෆාර්. ඒ හින්දා මෙයාගේ වර්ධනය ටිකක් අනිත් අයට සාපේක්ෂව විශාල වෙලා වෙන්නත් පුළුවන්. මෙයා සාමාන්‍යයෙන් දැනට සයිස් එක සෙවරම්ගේ අඟල් 8කට කිට්ටු වෙන වර්ධනයක් පෙන්වනවා. ඒ ටික තමයි මේ දෙන්න ගැන කියන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ අපේ අලුත් යාළුව ස්පොටඩ් කා. මෙයාව ගේත් දිනම් අඟල් 5ක වගේ සයිස් එකක පුංචි පැටියක් තමයි හිටියේ. ස්පොට්ස් එහෙම මුකුත් තිබ්බේ නැහැ ඒ දවස්වල. ස්පොට්ස් දෙකක් තුනක් වගේ තමයි උඩරිම තිබ්බේ. ටිකක් කළු පාටට හුරු අලු පාට මාළුවෙක් තමයි ඉනාවේ. දැන් මෙයා සාමාන්‍යයෙන් අඟල් 8කට කිට්ටු වෙන වර්ධනය වෙලා තිනවා. ටිකක් මාළුව මහතයි. ගේත් දිනම් ඉරටු ගැල්ලක් වගේ තමයි හිටියේ. ඒතක මෙයාගේ ලොකු ප්‍රශ්න වුණේ දවසල මෙයා ෆීඩ් කරන්නේ ප්‍රශ්නේ තමයි. මෙයා පුංචි කාලේ කෑවම නැහැ කිසිම දෙයක්. චිකන් දුන්නා, ඉස්සෝ දුන්නා, පෙලට්ස් දුන්නා, බැලුවේවත් නැහැ. අන්තිමට මට ලයිව් ෆීඩ් කරන්නත් දුන්නා පුංචිම කාලේ. දැන් නම් ෆීඩින් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. චිකන්, ඉස්සෝ දෙකම යා දුන්න ගමයි ඉක්මනටම කනවා. ඒ වගේම අතට තුරු වෙලා දිනවා මාළුව අපි ටැංක් එක ගාවට ගිය ගමන් මෙයා ටැංක් එකේ ග්ලාස් එක ගාවට එනවා. එතක මාළුවනේ හොඳ ඇක්ටිව් එකේ ඉන්නවා. සාමාන්‍ය මෙයා ගිනාපු දවස්වල එකම තැන තමයි ගොඩක් දුරට හිටී ටැංක් එකේ. දැන් නම් ටැංකිය පුරාම පීනලා කරලා ඉන්නවා. මෙයාගේ ටැංක් මේට්ස්ලා විදිහට මට හම්බෙන් හම්බුණා ජම්බු ඒන්ජල් රටව දෙන්නේ. මම ඒ දෙන්නව ගෙනල්ලා දැම්මා. දැම්මට සාමාන්‍ය මෙයාත් එක තියන බැරි නම ඇටැක් කරන්න ගත්තම අන්න මේ වීඩියෝ එකේ පේනවා ඉස්සරහින් එන එකෙන් ගොඩක් වින්සෙම ඩැමේජ් ලා තියෙනවා. දෙන්නත් යා මාළුවගේ පස්සෙන් ගලවන් යනවා. එහෙනම් මේ දෙන්න අයින් කළා. මේ ජම්බු ඒන්ජල් එක ටිකක් ප්‍රයා වර්ගයක්. ඊට පස්සේ මෙයාත් එක්ක දැන් නම් ඉන්නේ අපේ ගජන් ස්නේක්. මෙයාගේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දෙන්නකට ඉන්නවා. එයා මෙයාට ඇටැක් කරන්න යන්නේ නැහැ. ගජන් ස්පොටඩ් ඇටැක් කරන්න යන්නේ නැහැ. දෙන්න සාමකාමීව දැන් නම් ඉන්නවා. ඒක මේ දෙන්න තමයි දැනට මේ ටැංක් එකේ ඉන්නේ.
ඊළඟට කතා කරන්න තියෙන්නේ පීකොක් බාස් ටැංක් එක ගැන. දැනට බාස් ටැංක් එකේ මංගාව ඉන්නවා පීකොක් බාස්ලා 3 දෙනෙක් ඉන්නවා. ඔරිනොකෝ රියෝමෙටා බාස් කෙනෙක්ගේ කෙල්බරි හයිබ්‍රිඩ් බාස්ලා දෙන්නේ. මේ ටැංක් එකේ පීකොක් බාස්ලාට අමතරව ජගුවා සික්ලිඩ් ෆීමේල් කෙනෙකුයි වුඩ් කැට් ෆිෂ් මාළු 3 දෙනෙකුයි ඉන්නවා. ඒතක මේක ටැංක් සයිස් එක අඩි 3.5 එකහමාර එකහමාර ටැංක් එකක්. මේ ටැංක් එක දැනට මෙයාලා ලොකු කරගන්න ගම් ප්‍රමාණවත් එතකම ලොකු ෆිල්ට්‍රේෂන් සිස්ටම් එකකට මේ ටැංකේ ගිහිල්ලා තියෙන ස්පොන්ජ් ෆිල්ට් එකක් තමයි ඉරිෂන් ලයින් එකත් එක්ක පාවිච්චි කරලා තියෙන්නේ. ඔය ඒ වගේම ඔයාලට මතක ඇති කලින් අපි බීකොක් බාස් කියාරින් වීඩියෝ එකක් කළා. ඒ වීඩියෝ කරද්දී මේ බාස්ලා මේ තරම් ලොකු වෙලා හිටියේ නැහැ. මේ විදිහට යාලගේ සයිස් එක අඟල් 3-4 වගේ සයිස් තමයි හිටියේ. දැනට නම් ඉන්න ලොකුම බාස් එක්කෙනා තමයි අපේ ඔරිනොකෝ එක්කෙනා. ඔරිනොකෝ එක්කෙනා දැන් අඟල් 5.5-6 වගේ සයිස් එකට ඉන්නවා. ඒ වගේම කිල්බරි හයිබ්‍රිඩ් දෙන්නත් අඟල් 4.5-5.5 වගේ අතර ඒ වගේ සයිස් වල තමයි ඉන්නේ. ඒ වගේම පීකොක් බාස්ලා ගැන ගත්තාම මෙයාලා හැමතිස්සෙම පීනන මාළු జాතියක්. ලස්සනයි, ඇග්‍රසිව්. ඒ වගේම ෆීඩ් කරන්නත් හරි ලේසි. දැනට මෙයාලට පාවිච්චි කරන මං ඉස්සෝ පෙලට් ස්ට්‍රේන් කරන්න උත්සාහ කළා. නමුත් ඒක හරි ගියේ නැහැ. ජගුවටයි ඊට අමතරව වුඩ් කැට් ෆිෂ්ලටයි පෙලට්ස් දෙනවා. එයාලනම් ප්‍රශ්නයක් නැතුව පෙලට්ස් උත් කනවා. ඊට අමතරව මේ බාස්ලාට දෙන ඉස්සෝ ආහාරයට ගන්නවා. එතකම මේ බාස්ලා තුන්දරණන් ඇත්තරම බලන් ඉන්න ආසයි. හැමතිස්සෙම පීනනවා. එතකම යාලගේ ටිකින් ටික කලර් සෙන්ස එන්හැන්ස් වෙනවා. ඒ වගේම මාළු ටික ලොකු වෙනවා. මේ තුන්දරණ ගොඩක්ම ආසයි මං හදන මාළු තුන්දෙනෙක්. මේ දේවල් තමයි ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ ගැන කියන්න තියෙන්නේ. ඊළඟට කතා කරන්න තියෙන්නේ ජගුව සික්ලිඩ් ටැංක් එක ගැන. මුලින්ම ජගුව සික්ලිඩ් ගැනත් අපි මේ channel එකේ වීඩියෝ එකක් කළා. එතකොට මං ගාව ජගුව සික්ලිඩ් පෑය එකක්ම හිටියා. දැන් මං ගාවින් මේල් එක කෙනා විතරයි. මොකද මෙයාලා හදද්දී මේගොල්ලන්ට සෙට් වෙන හොඳ ටැංක් සෙටප් එකක් හම්බ වෙච්චා. එක දිගට බ්‍රීඩ් වෙනවා. මං ගාව තුන් පාරක් මෙයාලා බ්‍රීඩ් වුණා. බ්‍රීඩ් වෙලා සාමාන්‍යයෙන් පැටවුනොත් ලොකු ප්‍රමාණයක් එනවා. ඉතින් එච්චර ප්‍රමාණයක් මේන්ටේන් කරන්න බෑ. මෙයාලගේ බ්‍රීඩින් නවත්තන්නත් බෑ. ඒ හින්දා මම ෆීමේල් එක්කෙනව අයින් කරන්න තීරණය කළා. දැනට මං ගාව ඉන්න මේල් එක්කියා මෙයා දැන් අඟල් 8-9 වගේ සයිස් එකට ඉන්නවා. ඒ වගේම සෑහෙන්න ඇග්‍රසිව්. ටැංක් එකට අත දැම්මොත් අත ඉවරයි. අනිවාර්යෙන් කොටනවා. මෙයාට ෆීඩ් කරන්නේ පෙලට්ස්. ඒත් එක්කම ටැංක් එක මම දැනට දාලා දෙන සබ්ස්ට්‍රේට් එකක් විදිහට වැලි දාලා තිනවා. මොකද මෙයා හැමතිස්සෙම වැලි එක හරන තම තමයි ඉන්නේ. මෙයාටත් මොකක් හරි ඇක්ටිවිටි එකක් තියෙන්න ඕනේ හින්දා සබ්ස්ට්‍රේට් එක විදිහට දිගටම මම වැලි දාන එක කන්ටිනියු කරන් ආවා. ඒත් එක්කම රිෆුඩ් එකක් දාලා තිනවා. මෙයා නැචරල් හැබිටට් එකක් විදිහට ටැංක් එක තියෙන්න ඕනේ හින්දා මේ දේවල් තමයි මෙයාගෙනත් කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ මලාවි ටැංක් එක ගැන. මං ගාව දැනට මලාවි වර්ග කීපයක් ඉන්නවා. අවුරාටස් මලාවියක ඉන්නවා, යෙලෝ මලාවියක ඉන්නවා, බ්ලූ මලාවියක ඉන්නවා, ඇල්බිනෝ මලාවියක ඉන්නවා. කලින් මං ගාව ඩෙමසෝනි කීප දෙනෙකුත් හිටියා. ඒ දැන් නම් එයාලා නැහැ, එයාලා නැති වුණා. මේ කට්ටිය ප්ලාන්ටඩ් ටැංක් සෙටප් එකක් තමයි මම මේගොල්ලන්ට කරලා තියෙන්නේ මේ ටැංක් එකේ. මේගොල්ලෝ සාමාන්‍ය හැමදෙස්සම ඇක්ටිව් ඉන්න මාළු జాතියක්. පීනනවා, එක එකනා පොඩක් කොටා ගන්නවා වගේ යනවා. ඒත් එක්කම ඒ වගේ හොඳ ඇක්ටිව් එකක ඉන්නවා. බලන්නත් ලස්සනයි. එයාලා කලර්ස් එහෙම හරිම අමුතු කලර්ස් ටිකක් තියෙනවා. ඒ වගේම ලස්සන කලර්ස් ටික. කලර් කම්බිනේෂන් දැන් අවුරාටස් කියනවා. කලර් කම්බිනේෂන් එක ගත්තම කහයි කළුයි ඒත් එක්කම සුදු පාටත් මික්ස් වෙලා තියෙද්දී හරිම ලස්සන මාළුයි. ඩෙමසෝනි කියන්නේ ඒ වගේ මම ආසම జాතියක්. ඩෙමසෝනි කීප දෙනෙක් හිටියා කලින්. අර කලින් කිව්වා වගේ එයාලා නැති වුණා. ඒ වගේම මං ගාව මලාවි එකපාරක් බ්‍රීඩ් වුණා. ඔය දැනටත් මං ගාව ඉන්න කහපාට ෆීමේල් එක්කෙනා, යෙලෝ මලාවි ෆීමේල් එක්කෙනාගේ බිත්තර දාලා හිටියා. ඒ බිත්තර ටික මේ ටැංක් එකේ සාමාන්‍ය මාළුව වල්ල ගන්න බැරි වුණා වෙනම අරන් හදන්න. ඒ හින්දෙදින් යාළම පැටව ටික කන්නේ. මොකද පැටව බලන්න අපිට පේන්න පැටව නම් එළියට ආවේ නැහැ. මෙයා කටේ බිත්තර ටික තියන් ඉන්නවා දැක්කා. ඒත් පැටව නම් අපිට බලා ගන්න හම්බුනේ නැහැ. ඒත් ඊට අමතරව මේ ටැංක් එකේ ඉන්න පෝල බ්ලූ සික්ලිඩ් දෙන්නෙක් ඉන්නවා. ඊට අමතරව ජගුව පැටියෙක් මම ළඟදී දැම්ම. ඒත් ඔය ගෙදරදෙම බීඩ්ලෙත් ජගුව කෙනෙක්. ඒ ජගුවගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. එයා පොඩ්ඩක් එයාගේ ඇහක් නැහැ. ඒක ඇහක් නැහැ. ඒකෙන්ද ඉතින්
සෙට් එකක් හිටියා කලින් ගෙදර බීඩ්ච් කට්ටිය. මොකද බැච් 3ක් බීඩ් උනා. අනිත් හැමෝම දුන්නේ ඉතින් මෙයාව දෙන්න බැහැ මෙයා ඩැමේජ් ඉන්න. ඒකෙන්ද මෙයාව මං තියාගත්තා. මෙයා දැනට මේගොල්ලොත් එක්ක ඉන්නවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ටිකක් විශේෂ ටැංකියක් ගැන සහ මේක ඉන්නේ ටිකක් විශේෂ මාළුවෙ. මෙයා තමයි ලංකාවේ මෙරිදී ජලාශවල ඉන්න ලූලා කියන මාළුව. මෙයා දැනට අඟල් 3 මාරක 4ක වගේ පොඩි පැටියෙක්. මට මෙයා හම්බුනේ සහන්ගෙන්. ටිකක් ස්නේක් හෙඩ් හදන්න ආසාවකුත් ඉස්සරහට තියෙන හින්දා ආරම්භයක් විදිහට ගෙනම් මාළුවෙක්. ලස්සනයි මෙයා. එයා ලස්සනයි ගොඩක් හීලා. ඒ කියන්නේ ටැංක් එක ගාවට ගිහිල්ලා බලන් ඉන්නදි මෙයා එනවා කෑම කන්න. බලන් ඉන්න ආසයි මෙයා. ඒ කියන්නේ පීනනවා ළඟට එනවා. ඒ වගේ අර ටිකක් හීලාවට හැසිරෙන හින්දා ආසාවෙන් හතර මාළුවෙක් මෙයා ලොකු වුණාම මාරම ලස්සනක් තියෙන්නේ. දැනට ගොඩාක් කලර්ස් නැහැ. සාමාන්‍යයෙන් ලුඹුරු පාටයි සුදු පාටයි පැචස් එක තමයි තියෙන්නේ. අපි බලමු මෙයා ලොකු වුණාම කොහොමද කියලා. අපේ රූල් පැටියට ෆීඩ් කරන්න ගන්නේ චිකන්, ඉස්සෝ, ඊට අමතරව පිලට්ස්. මෙයා කිසිම ප්‍රශ්නයක් නැතුව හරියට කනවා. හරි, ඊට පස්සේ අපිට අන්තිමට කතා කරන්න තියෙන්නේ මගේ ඔස්කා මාළු ටැංකිය. දැනට මේ ටැංකියේ ඉන්නේ මාළු දෙන්නයි. කලින් හිටියා වර්ග කීපයක් හිටියා. ලෙමන් එක හිටියා, ඇල්බිනෝ එක හිටියා, ටයිගර් ලෙපර්ඩ් දෙකම හිටියා, තව මාළු කීප දෙනෙක්. නමුත් මේ දෙන්න එකතු වෙලා අනිත් හැමෝටම කොටන්න ගත්තා. ඒ හින්දා යලව අයින් කරන සිද්ධ වුණා. ඒත් එක මේ දෙන්නගේ තියෙන කලර් කම්බිනේෂන් එකයි පැචස් ටිකයිත් එක මට මේ දෙන්නව දිගටම හදන්න තීරණය කළා. එතකම හරි ආසම මාළු දෙන්නේ සෑහෙන ඇග්‍රසිව්. අතක්වත් දාන්න බෑ ටැංකියට. අනිවාර්යෙන් ඇටැක් කරනවා. ටැංකියේ නෝමල් සෙටප් එකක් තියෙන. මොකද මේ දෙන්නත් එක ප්ලාන්ට් දාලා මම කලින් ප්ලාන්ට් එක කරලා තිබ්බා මේ දෙන්නත් එක. තේරුමක් නැහැ. සාමාන්‍යලාට ප්ලාන්ස් ගලවනවා හොඳට හැදීගෙන එද්දිම ගලවලා ගිහිල්ලා වෙන තැනකින් හිටවනවා. හිටවනවා ගොඩට දින් නිකන් ගිහිල්ලා තැරලා දානවා. ඊට ප්ලාන්ස් ටිකක් නැරනවා. තේරුමක් නැහැ. ඊයින්ද ප්ලාන්ස් ඔක්කොම අයින් කරලා නෝමල් ගැවල් එකක් දාලා ඒත් එක්කම රිෆ්‍රෝඩ් එකක් දාලා තිනවා. ඔය විදිහට තමයි මේ ටයිම් එක මේන්ටේන් වෙන්නේ. මේ දෙන්න ෆීඩ් කරන්නේ පෙලට්ස් පාවිච්චි කරනවා. ඊට අමතරව චිකන් ඉසෝ දෙනවා. පෙලට්ස් විදිහට යාලට හිකරි බ්‍රෑන්ඩ් එකේ පෙලට් එකක් තමයි පාවිච්චි කරන්නේ. මේ දෙන්න ටිකක් විශේෂයි. මොකද ටැංක් එක ගාවට කවුද එන්නේ? ඒ කෙනා දිහා ඇත්තටම සෑහෙන කේන්තියකින් බලන් ඉන්න වගේ තමයි මේ දෙන්න ඉන්නේ. කොයි කවුරු ටැංක් එකේ ග්ලාස් එක ළඟට ආවත් ඉස්සරහට ඇවිල්ලා ඒ කියන්නේ ඇයි යාළ දිහා බලන්නේ වගේ දෙකින් තමයි ඒගොල්ලෝ බලන්නේ. සෑහෙන්නම ඇග්‍රසිව් මාළු දෙන්නේ. මේ ටැංක් එක ක්ලීන් කරන්නේ පුදුම අමාරුවකින්. මොකද අත දාපු වෙලාව එනක් කණේ ඒ කියන්නේ කොටන එක තමයි වැඩි කරන්නේ. ඉතින් දැනට මංගාව ඉන්න මාළුව මෙන්න මේ කට්ටිය තමයි. ඒ වගේම මංගාව කලින් හිටියා ෆ්ලවර් මෝන්, ගෝල්ඩ් ෆිෂ් සහ ඩිස්කස් මාළු හිටියේ වගේ මොන්ස්ටර් පොන්ඩ් එකක් අපේ ගෙදර තිබුණා. ඒ වගේම ඉස්සරහටත් බලාපොරොත්තුවක් තියෙනවා ආයිමත් මොන්ස්ටර් ටැංකියක් හදන්න. ඒ වගේම මොන්ස්ටර්ස්ලා කීප දෙනෙක් ඉස්සරහට එකතු වෙන්න තියෙනවා. ඒත් එක්කම තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නවනම් අදම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් ඒකන් එකක් ක්ලික් කරන්න. එතකොට අපේ ඉස්සරහට එන වීඩියෝ සහ සියලුම අප්ඩේට්ස් ඔයාලට ඉක්මනින්ම දැනගන්න බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ තමයි අපි ඔක්කොම මාළු වීඩියෝ එකේ පාර්ට් 1. මේකේ පාර්ට් 2 තමයි සහන්ගේ ඔක්කොම මාළු. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් පාර්ට් 2 එකත් එක්ක මේ විදිහටම රැඳිලා ඉමු හැමෝම. මාළුන්ට ආදරේ කරන හැමෝටම සුබ දවසක්. ඒ වගේම ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.